නදීකා රසාංගනී YouTube channel එකට ඔයාලා හැමදෙනාම ආදරෙන් මම පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ පනීර් එකක් හදාගෙන ඒක chili පනීර් එකක්. ඒ කියන්නේ අපිට කෑමට ගන්න පුළුවන් ආකාරයට ව්‍යංජනයක් විදියට හදාගන්නේ කොහොමද කියලා. මේක නම් ගොඩාක්ම රසයි. ඔයාලා හදලා රස බලන්න ඕනේ. එච්චරට රසයි. රයිස් එකක් හදපු දවසකට chili paste එකක් හදලා chili පනීර් එකක් හදලා රස බලන්න ගොඩක්ම රස කෑමක්. ඉතින් අපි බලමු අපි chili paneer එක හදාගන්න අපිට මොනවද ඕන කරන්නේ කොහොමද ඒක හදාගන්නේ කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, යාළුව අතර share කරන්න, ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එන්නක යන්න අපි chili paneer එක හදන්න. මම කිරි ලීටරයකින් තමයි paneer හදාගෙන තියෙන්නේ. corn flour ඕන වෙනවා, කැලිමිරිස් කුඩු කහ, පාම් පිටි इंगुरी सुदुलूनु तलला रांतीयनवा लुनु बीलूनु मालु मिरिस तक्काली कोच्ची मिरिस उत्मांग रांतीयनवा अपिटो ओइस्टर सोस तेल सोया सोस तक्काली सोस ओन करनवा में विधिहेट बाचनया करगने एकट अपी पाम पीटी में वगे हैंदी तुनाक के कुतु करगान नोने ते हैंदी तुनाक के कुतु करगने इट पासे कौन फ्लाद ते विधिहेट में ते हैंदी तुनाक के कुतु करगान्नवा දැන් අපි මේක පේස්ට් එකක් එන ආකාරයට හදාගන්නේ ගොඩාක් දියාරු පේස්ට් එකකුත් නෙමෙයි ගොඩාක් ඝනකම් පේස්ට් එකකුත් නෙමෙයි එක සාමාන්‍ය මට්ටමට හදාගන්න දැන් මම මේකට ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා දැන් සෝයා සෝස් උත් මේ වගේ ටිකක් අපි එකතු කරගමු දැන් අපි මේ සියල්ලම හොඳින් මේ විදිහට කලවම් කරගෙන අපි अभी मे विद्य पैन का लिपे तील इकट तेरी दागन इक रत्न तीयानोने तंगी रत्न विलावे अभी अपे खापागत्तु पनीर इकिनिक अभी मे विद्य अभी हदागत्तु पेस्ट इकट दागनोने उकट हला इतकोट पनीर टीक कड़नावा इक निशा अभी मे विद्य पारिश्रम इक दागा तंग अभी एटिक मे विद्यट ओम हूलवल वगे अर मिश्रने तवरगनोने දැන් අපේ තෙල් ටික රත් වෙලා තියෙන්නේ දැන් අපි තවරගත්තු පනීර් කෑලි එකින් එක අපි මේ තෙල් වලට මෙහෙම අහුර ගන්න ඕනේ මොකද ඔයාලා මේක 2 3 එකට ලේසියට දාන්න කියලා දාන්න එපා එතකොට එකට එකට මේ ඒ ටික එකතු වෙන්න බලනවා ඒක නිසා අපි මේ විදිහට එක එක දාගමු දැන් මේ පනීර් ටික බැදීගෙන එනකොට අපි ඒක දෙපැත්ත මාරු කර ගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් අනිත් පැත්තත් බැදගමු මේ තියෙන අපි හදාගත්තු බැදගත්තු පනීර් ටික දැන් අපි ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වෙන්න තියලා ඒකට අපි ඉඟුරු තලාගත්තු ඉඟුරු සුදුළුන් ටික එකතු කර ගන්නවා දැන් අපි ඒක තෙලේ තෙම්පරාදු කරගන්න පොඩි වෙලාවක් දැන් අපි ලුණු කොච්චිමිරිස් ටිකත් එකතු කරගෙන පොඩි වෙලාවක් තෙලේ තෙම්පරාදු කරගන්න ඕනේ දැන් අපි මාළු මිරිස් ටිකත් එකතු කර ගන්නවා ඒ ගමම් අපි තක්කාලි ටිකත් එකතු කර ගන්නවා දැන් කෑලි මිරිස් කහ ටිකත් මම ඕන් එකතු කරගත්තා ලුණුත් අවශ්‍ය තරමට අපි එකතු කරගමු දැන් සෝයා සෝස් ටික ඔයිස්ටර් සෝස් තක්කාලි සෝස් අපි මේ ටිකත් එකතු කරගමු
දැන් අපි මේ වෙලාවේ අපේ බදගත්තු පනීර ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරලා විනාඩි 5ක් ගොඩාක්ම අඩු ගින්දරේ අපි මේක උයා ගන්න ඕනේ. හැබැයි මම මේ විනාඩි 5ට දෙපාරක්ම කලවම් කර ගනිමින් තමයි විනාඩි 5 උයා ගත්තේ. ඔයාලා මේක අඩිය අල්ලන්න නොදී හදා ගන්න අඩිය අල්ලන්න දෙන්න එපා. ගොඩක්ම අඩු ගින්දරේ තමයි මේක හදා ගන්න ඕනේ. දැන් මේ විනාඩි 5කට පස්සේ අපේ පනීර එක ඔයාලා මේ වගේ හැඳකින් වගේ හැඳි ගන්න මේ එතකොට පහසුවෙන්ම අපිට ඒක කලවම් කරගන්න පහසුයි. මේ තියෙන අපි හදාගත්තු අපේ චිලි පනීර එක ඔයාලත් හදලා රස බලන්න. මේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැම දෙනාටම බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ දවසක්.